සුබ නත්තලක් යාළුවනේ. මේ පාර නත්තලට ඔයගොල්ලන්ගේ ගෙදරට අනිවාර්යයෙන්ම අමුතු වෙනවා ඇති නේද? ඉතින් ඒක නිසා ඒගොල්ලෝ එනකොට ඔයගොල්ලන්ගේ ගේ ඇතුලේ ලස්සනට තියන්න පුළුවන් නිර්මාණ ටිකක් කරන හැටි තමයි මම අද ඔයාලට පෙන්නන්නේ. මේ වගේ මල් පෝච්චියකට ක්‍රිස්මස් ආට් එකක් දාලා ගේ ඇතුලේ තියාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. යාළුවනේ, මම මේ වැඩේට පාවිච්චි කරේ ප්ලාස්ටික් මල් පෝච්චියක්. මම මෙතන පේන්ට් විදියට පාවිච්චි කරන්නේ පෝස්ටර් පේන්ට්. අනිත් පේන්ට් ಜಾති පාවිච්චි කරොත් වතුර වැටෙනකොට හේදිලා යනවා. ඒ වුණාට ඉතින් පෝස්ටර් පේන්ට් ටිකක් හේදෙන්න බලනවා. අන්න ඒක නිසා මේ මල් පෝච්චිය අපි වතුර තැවරෙන්නේ නැති තැනක තියන්න ඕන. නිවැරදිව පැලයක් හිටවන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි මේ පෝච්චියට පොල් මුඩු ටිකක් දාගන්නවා. අපි මෙහෙම පොල් මුඩු දාගන්නේ පස්සේ තෙතමනය තියෙන්නයි අපි මේ පෝච්චියට වතුර දානකොට පස්ස ගහගෙන යන එක නවත්තන්නයි. යාළුවනේ මේ තියෙන්නේ අපි අපතේ දාන තවත් දෙයක්. කඩවල් වල විතර තියෙන ට්‍රේ එකක්. මේවා හදලා තියෙන්නේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි වලින්. එහෙමත් නැත්නම් රීසයිකල් කරන්න පුළුවන් පේපර් වලින්. අන්න ඒක නිසා අපිට මේවත් අපේ පෝච්චියට දාන්න පුළුවන්. එහෙම දැම්මම මේක අපේ පැලවලට හොඳ පොහොරකුත් වෙනවා. ඒ වගේම පස්සේ තෙතමනය තියාගන්නවා. හරි යාළුවනේ මන් දැන් අර ලේයර්ස් දෙකම මේ පෝච්චි අඩියට දාලා ඒක උඩින් පස් දාලා තමයි මේ පැලේ හිටෙව්වේ. ඔයගොල්ලන්ට තවත් ප්‍රශ්නයක් එයි. මේ පැලේ තියෙන්නේ ගේ ඇතුලේනේ. එතකොට කොහොමද ඒකට වතුර දාන්නේ? වැඩිපුර වතුර දැම්මොත් කීතරම් මඩ වෙලා අම්මලා තාත්තලාගෙන් බැනුම් අහන්න වෙයි. මෙන්න ඒකට විසඳුමක්. මොකක් හරි බෝතලයක් අරගෙන ඒකේ උඩ කොටස මේ වගේ කපලා ගන්න. ඊට පස්සේ ඒකේ මූඩියේ චූටි හිලක් විදින්න. ඔයගොල්ලෝ ඊට පස්සේ මෙන්න මේක මේ පැලේ මුල ගාමින් ගහන්න ඕන. ඊට පස්සේ මේකට වතුර පුරවලා තිබ්බම මේ වතුර බිඳුව බිඳුව එළියට ඇවිල්ලා මේ පැලේට වතුර බිඳුව බිඳුව ගානේ ලැබෙනවා. ඒ වගේම අමතක නොකර මේ පැලේ අවුව තියෙන තැනකින් පැයක්වත් තියන්න ඕන ඔයගොල්ලෝ ඉතින්. මේක තවත් ලස්සන කරගන්න අපිට මෙන්න මේ වගේ පොඩි ගල් ටිකකුත් ඒක උඩින් දාන්න පුළුවන්. මෙන්න මෙහෙම ගල් ටික පස්සේ දැම්මම පැලේ ලස්සනට පේනවා. දැන් පැලේ ලස්සනයි නේද? දැන් පැලේට අයිතිකාරයෙකුත් ඉන්නවා. එයා කාටවත් මේ පැලේ ගාවට යන්න දෙන්නේ නම් නෑ වගේ. කොහොම වුණත් යාළුවනේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා අපිට කමෙන්ට්ස් දාන්න මේ පැලේ ඔයගොල්ලෝ හැදුවනම් මේ පැලේ මේ පෝච්චිය මේ වගේ ලස්සනට ඔයගොල්ලොත් හැදුවනම් අපිට අනිවාර්යයෙන්ම ෆොටෝසුත් එවන්න ඕන මගේ Facebook group එකට. ඉතින් මගේ සිහලියන් නේචි YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳද? මගේ නම සිහලි විජේසිංහ. මම ගිහින් එන්නම්.